යකම ස්්‍රයි ලංකාක නත ජංගම සේවය මාර්තු එක සහ දෙක. දින තුනක් පුරාවට සක්වල වැඩ සටහන තුළින් අපරටේ අධ්‍යාපන ශේත්‍රයේ ශක්තිමත් කරන්නට කටයුතු කර. පෙරේද දවසේ රත්වට පාසලකට බස්රථයෙකුත් දමුල්ල දේවහව පාසලට සුහුරු කාරයකුත්. ඊය දිනේ කැකිරාව පාසරට බස්රතයකුත් මිහින්තලේ සිවලා කොළම සීවලී පාසලට සූරු පන්තිකාම රූප කරනක්. අදදිනේ බිංගිරිය සරණංගර පාසලට බස්රතයකුත් මේ මොහොතේ කොලියයාාපිටිය මැතිවරණ කොට්ටනාන්සේ පිහිටා තිබෙන කිතලව පූගල්ල මහා විද්‍යාලයට ලක්ෂ දහයක් පටිනා සුහුරු පන්තිකාමර උපකරණත් ලබාදීල තව දුරටත් අපේ රටේ අධ්‍යාපන ශේෂත්‍රය ශක්තිමත් කරන මොහොතේ මේ මැතිවරණ කොට්ටාසයට විශාල සේවාවක් කරපු දිවන්ග ලායින්න ජ තිලක මැතිතු මා. ොහොම ගෞරුවෙන් මතක් කරමින් පාලි පියසෝම මැතුමා ගිඉල්ලීම පරිදි මේ සත්කාරය කරන්න ලැබීම ගැන මං බෙහිවින් සතුටු වෙන මට පෙනී නො මේ පාසලේ විදුහපතිතුමිය ඇතුළු ගුරු මෑණිවරුන් පියවරුන් සිලු දෙෙනත් මේ පාසල දියුණු කරන්නට මේ පාසල ශක්තිමත් කරන්නට උපරිම කැපවීමෙන් කටයුතු කරන. ඒ පිළිබඳව විදුහල්පතිතුමිය ප්‍රමුඛ ගුරුම්ඩඩයේ සිරුදනාටත් දෙමවුපියන්ටත් අපි සුභ පතනවා දෙදස් විසි හතර වසර බොහ දෙනා බලාපොරොත්වෙන් සිටිනවා හැරුම් ලක්ෂයක් නිර්මාණය වෙන වසරක් හැටියට. ඒය එසේ වෙනෝද නැද්දකීනක තීන්දු කරන්නේ රටේ ජනතාව සහ උබයි. කෙසේ වෙතත් අපි සැලසුම් කලා තිබෙනවා මේ වසර අවසන් වන්නට පෙර රට පිහිටා තිබෙන රජයේ පාසල් දහදස් එකසිය විසි හායම. සුහුරු පාසැල් බවට පත්කිරීමේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්නට අපි අදහස් කරනවායි කියන එක මං මේවථාවේ සපතිින් ප්‍රකාශ කරන්නට කැමති. ඒසේ සිදුවෙනකොට නියත වශයෙන්ම කුරනෑගල දිශ්‍රික්කයේ පිහිටාතිබෙන පාසැල් අටසය හැත්ත තුළම් දරුවන් තුන්ලක්ෂ පනස්දාහකට ආසන්න ප්‍රමාණයක් දැනුමවිෙනුම ලබන ගුරුවරුන් විසිදාහකට ආසන්න ප්‍රමාණයක් දූදරුවන්ට ශක්ති ලබා දෙෙන කුරුණෑගල දිස්ට්‍රික් සෑම පාසලක්ම ස්මාර්ට් ස්කූල් එකක් සුහුරු පාසලක් බවට පත්කරනව පමණක් නොවෙයි මේ වසර අවසන් වන්නට පෙර කිතලව පූගල්ල මහාවිද්‍යාලයක් සුහුරු පාසලක් බවට පත් කරන්නට උබගේ ආශීර්වාදෙන් රටේ නායක හැටියටම පැවිණන්නට බලාපොරොත්තුව කියනක මම් මේ අවස්ථාවේ ප්‍රකාශ් කලසක. අපි විශ්වාස කරනවා රටේ අධ්‍යාපන ක්‍රමය නිවැරදි ආකාරයට ක්‍රියාත්මක වී යුතු කියන කාරණාව අපේ රට බංකොලොත් රටක් ඇමරිකානු ඩොර් බිලියන නුවකට වැඩි ප්‍රමාණයක් දේශය විදේශය නයවලින් පීඩනයට පත්වුණු අසහනයට පත්වුණු ජනතාවක් ජීවතන රටක්. හැම ආකාරයකින්ම හැම අන්සයක්ම විවිධ බලපෑම් තුළ මහා දැවන්ත තෙරපීමකට ලක් වෙලාති වෙන. රටේ ආර්ථිකය හකුලව ලතිබෙන. ඇත්ත වශෙන්ම මේ වගේ අර්බුදයකදී ආර්ථිකය කුඩා කිරීම නොව සිදුවිය යුත්තේ ආර්ථිකය ප්‍රසාරණය කිරීමයි. ආර්ථික ප්‍රසාරණය තුළ අපි ජනතාව මුහුණ දෙන පීඩනකාරී තත්ත්වය අවම කරන්නට අපි කැපවෙන්නට ඕන. නමුත් අද පාලකයවු කටයුතු කරන්නේ කොහොම හරි තමන්ට ලේසිම විසදුම ලබාද. ලක්ෂ දෙසය විශ්ස මත උපරිම බරපටවල පුළුවන්තරම් පීඩනය දමලා තමන්ගේ ජනජීවිත හකුලවල කුඩා කරලා අසීමිත අසහනයක් ජනතාවට ලබා දෙමින් උද්ධමනය පාලනය කිරීමට මුල්තන ලබා දෙෙන යුගයක් තමයි අද අපේ රටේ තිබෙන්නේ. මංහිතන්නේ රටේ පාලකවේ දැනගන්නට ඕන සාර්ව ආර්ථිකය ගැන කතා කරන කොට මැක්ක්‍රෝ එකකොමික ගැන කතා කරනකොට උද්දමනය කියන්නේ ඉන්ෆලේෂන් කියන්නේ එක අංගයක් පමණයි. සාර් වාර්ථිකය කියන්නේ මැක්ක්‍රෝ එකකනොමික්ස් කියන්නේ ආර්ථික වර්ධනය වෙළදශේෂය ගෙවුම් ශේෂය ඒ වගේම අයවැයිහිගේ විරැකියාව ආයෝජන ප්‍රතිශතය ආර්ථික වර්ධනය බෙදනාකාරය මේ යනාද වශයෙන් සාරු ආර්ථිකය ගැන කතා කරකටඔ හැම දෙයක් දිහාම් බලන්නට උද්ධමනය පහලනය කරන්නට ඕන ඒක ගැන විවාදයක් නැ උදමනය පාලනය කිරීම මතම කේල්්‍ර ගත වෙලා ආර්ථිකය හකුලෝන ක්‍රාදාමය තුළ අද අසීමිත පීරනයක් අසහනයක් මේ රටේ නූපන් දරුවගේඉදලා ගර්බනී මවගේදලා පෙරපාසල් දරුවගදලා මේ රටේ පාසල් දරවා තාවරුන්නේ පුරවැසි පරපුර මහා දැවන්ත පීඩනයකට ලක්ුණු අවස්ථාව කළ. අපි යන ගමන් මාර්ග අපි නිවැරදි කරගන්නට ඕන. අලුප ගමනක් යන්නට ඕන. ජනතාව පෙරටු කරගත්. ආර්ථික වර්ධනය ප්‍රසාරණය වීම. සහ හැම දෙනාටම වාසියක්ලවෙන ආර්ථික වර්ධනය කොටසකට පමණක්ට වේ. පැලැන්තියකට පමණක්ට වේ. පුංචි කණ්ඩායමකට පමණක්ටේ සැමට සිතක් සැලසෙන මානුෂියවාදී ආර්ථික ක්‍රමවේදයකට අපේ රට ඉදිරියට ගෙන න්නටඕ. ඉතාමත්ම පැහැදිලි අපේ රටේ පවතින් අධ්‍යාපන ක්‍රමය අපේ රටටවත් ලෝකයාටවත් කිසිසේත්ම උබින්නේන. ගිරා පෝතක කටපාඩං ං්‍ර කියන රෝට ලන පැරට් ලනි කියලා ඔහේ දෙනදේ කටපාලම් කරගෙන විභාගවලදී නැවද නැවත වමාරල ඒක අධ්‍යාපනයක් හැටියට දකිනවනම් මං හිතන්න අපේ රටට ඉදිරියක් නැහැ. හොදට මතක තබා ගන්න අද තිබෙන නව තාක්ෂණ උපකරණත් සමඟ විශ්ව ලෝකයේ සිදුවෙන මහා දැවැන්ත තාක්ෂණික විපර්යාස තුළ කඩපාඩන් කරන්න දෙයක් නෑ සුහුරු උපකරණය ඕනුම දත්වයක් එක තපපරය එක මොහොතකින් අපට ලබාගන්නට පුළුවන්. අපි දැනගන්නට ඕනදේ තමයි කොහොමද විවිධ න්‍යායන් විවිධ ප්‍රතිපත්තයෙන්. විවිධ ආකෘති යබයෝගී කරගෙන ප්‍රශ්න වලට විසුදු ලබාද. ඒ විසඳුම් ලබා දීමේ පරෝබ්ලම් සොල්වර්ස්ල බෙහි කිරීමේ අධ්‍යාපන ක්‍රමයක් අපි බිහි කරන්නට.